පන්දු යවන්නන්ගේ සහ පන්දු රකින්නන්ගේ දුර්වලතා පිතිකරුවන්ගේ දක්ෂතාවලින් වසාගෙන තවත් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අද සමත් වුණා. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඒකාණ්ඩයට අදාළව එංගලන්තය සමග වෙලින්ටනීදී අද පැවති තරගය ඔවුන් ජයගත්තේ කඩලු නවයකින්. ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ සුපිරි දස්කම් මේ තරගයේදීත් කැපී පෙනුණා. තරගයේ කාසිවාසී දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුට පහර දීමට තීරණය කළා. නියමිත පන්දු වාර 50 තුල කඩුලු 6ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 309ක්. මොයින් අලි සහ ඊයන් බෙල් පළමු කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකට විය යුතු පන්දු රැකීමේ දක්ෂතා ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගැනීමට හැකි වුණේ නැහැ. සුරංග ලක්මාල් ක්‍රියාත්මක කළ එක් පන්දු වාරයක් තුල උඩ පන්දු 2ක් දිලිහි ගියා. ලකුණු 9ක් තුල මොයින් අලි සහ ගැරි බැලන්ස් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට මැතිව් සහ ඩිල් ෂාන් සමත් වුණා. ජෝ රූට් ලකුණු 2ක් ලබා සිටියේදී ලබා දුන් උඩ පන්දුවක් මහේල් ජයවර්ධන අතින් ගිලිහි ගියේ දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහුට මඟ විවර කරමින්. එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් රූට් ලෝක කුසලාන තරගාවලියකදී ශතකයක් රැස් කළ ලාබාලතම එංගලන්ත පිතිකරුවා බවට පත් වුණා. ඔහු පන්දු 108කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121ක්. ඊට 4 පහර 14ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. එංගලන්ත ඉනිමේ පළමු පන්දු වාර 25 තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා දුන්නේ ලකුණු 118ක් පමණයි. කෙසේ වෙතත් තරගයේ අගභාගයේ වන විට සුපුරුදු පරිදි පන්දු යවන්නන්ගේ පාලනය ගිලිහි යන අයුරක් දක්නට ලැබුණා. තිසර පෙරේරා ක්‍රියාත්මක කළ 45 වන පන්දු වාරයේදී ලකුණු 25ක් ලබා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු වාර 2 සඳහා පන්දු යවන්නන් සිව් දිනක් යොදා ගැනීමට සිදුවීම විශේෂත්වයක්. 49 වන පන්දු වාරයේ ආරම්භ කළ රංගන හේරත්ගේ ඇඟිල්ලක පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා. එම පන්දු වාරයේ ඉතිරි පන්දු ක්‍රියාත්මක කළේ තිසර පෙරේරා. අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කළ සුරංග ලක්මාල් පන්දු යැවීමෙන් ඉවත් කරන්නට පිනිසුරුවන් පියවර ගත්තේ පිතිකරුවාගේ ඉනට ඉහලින් ෆුල්ටෝස් පන්දු 2ක් යොමු කිරීම හේතුවෙන්. එමෙන්ම මෙම අනුතුරුදායක පන්දු යැවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඔහුගේ තරඟ මුදලින් 30%ක දඩයක් පනවන්නටත් තරඟ තීරක ඩේවිඩ් බූන් තීරණය කළා. ඒ අනුව අවසන් පන්දු 2 යැවීම සඳහා ටීඑම් ඩිල්ෂාන් යොදා ගන්නට ශ්‍රී ලංකා නායකයාට සිදු වුණා. ඩිල්ෂාන් සහ තිරිමාන්න ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩනගමින්. ඩිල්ෂාන් 4 පහර 4ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 44ක් ලබා ගත්තා. ඔහුගේ දැවී යමින් අනතුරුව තිරිමාන්න සමගින් පිටියේ කුක් කුමා සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම සුරකිව ජයග්‍රහණය විතරගෙන ගියේ නොබිදුණු ද්විත්ව ශතක සම්බන්ධතාවක් සමගින්. ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ලාභාලිතම පිතිකරුවා බවට පත්වන්නට තිරිමාන්න සමත් වුණා. ඔහු තම ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 139ක් ලබා ගත්තේ පන්දු 143ක් වැය කරමින්. 4 පහර 13කින් සහ 6 පහර 2කින් තිරිමාන්නගේ ඉනිම වර්ණවත් වුණා. කුමා සංගක්කාර නොදැවී ලකුණු 117ක් රැස් කළේ පන්දු 86කට පමණක් මුහුණ දෙමින්. සංගක්කාර පන්දු 70කදී තම ශතකය සම්පූර්ණ කළ අතර එය ඉතිහාසගත වුණේ සංගක්කාරගේ මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි. මෙම වාර්තා දෙකම සංගක්කාර විසින් මීට දින 3කට පෙර බංග්ලාදේශය සමග පැවති තරගයේදී බිහි කළ වාර්තා වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 2ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 312ක් ලබාගෙන තරගයේ ජයගත්තා. එක්දින තරඟ ඉතිහාසයේ ලකුණු 300කට වැඩි ඉලක්කයක් එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගන්නට සමත් වූ අවස්ථා වාර්තා වන්නේ එක් වරක් පමණයි. කුමා සංගකාර තරඟයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඒකාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියේ ජයග්‍රහණ 3ක් සමගින්. නව ශ්‍රී ලංකාව අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.